මේ තියෙන්නේ ලංකාවට නිල වශයෙන් ආපු කිස්ලෙට් කියන බ්‍රෑන්ඩ් එකේ මේ වෙනකොට යන්න පුළුවන් ෆ්ලැග්ෂිප් ස්මාර්ට් වොච් එක. ඒ තමයි කිස්ලෙට් KR2 කියන මොඩල් එක. ඉතින් මේක ආසන්න වශයෙන් ලංකාවේ රුපියල් 24,999ක් වෙනවා. හැබැයි පුව හෝල්ඩින් යටතේ තියෙන ලංකා වේව් කියන ආයතනය හරහා අවුරුදු දෙකක වගකීමක් මෙන්න මේ ස්මාර්ට් වොච් එකට හම්බෙනවා. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන ගොඩක් ස්මාර්ට් වොච් වලට හම්බෙන්නේ එක්ක මාස 6යි උපරිම අවුරුද්දයි. හැබැයි අවුරුදු දෙකක වගකීමක් එක්ක සෑහෙන හොඳ රීසනබල් ප්‍රයිස් එකට හොඳ ඩියුරබිලිටි එකක් තියෙනවා. හොඳ බැටරි ලයිෆ් එකක් තියෙනවා. සෑහෙන හොඳ ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඊටත් වඩා දවස් ගාණක් පාවිච්චි කරන්න පුළුවන් බැටරි එකක් තියෙන ස්මාර්ට් වොච් එක තමයි මෙන්න මේ කිස්ලෙට් KR2 කියන මොඩල් එක. ඒකෙන් හින්දා අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ ඩිවයිස් එක ගැන. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. මුලින්ම මෙන්න මේ ඩිවයිස් එකේ ගාණ ගැන කිව්වොත් රුපියල් 24,999ක් වෙනවා. මේක ඔයාලට කිස්ලෙට් ෆ්ලැග්ෂිප් ස්ටෝර් එකෙන් මිලදී ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලංකාවේ තියෙන ඕනම මොබයිල් ෆෝන් ෂොප් එකකින්, එහෙම නැත්නම් බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් මෙන්න මේ කිස්ලෙට් කියන බ්‍රෑන්ඩ් එකේ ස්මාර්ට් වොච් මිලදී ගන්න පුළුවන්. හැබැයි කොහෙන් ගත්තත් අවුරුදු දෙකක වගකීමක් දෙනවද කියලා අහන්න. මොකද එහෙම දෙනව නම් විතරයි ඒක නිල වශයෙන් ආපු ස්මාර්ට් වොච් එකක් විදියට සඳහන් වෙන්නේ. ඒකෙ හින්දා ඔන්න මුලින්ම මම ඒක ගැන සඳහන් කරා. මෙන්න මේ ඩිවයිස් එකේ අන්බොක්සින් එක්ස්පීරියන්ස් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක ඇතුලේ තියෙන්නේ ස්මාර්ට් වොච් එක තියෙනවා, පේපර් වර්ක්ස්, චාර්ජින් කේබල් එක සහ ස්ට්‍රැප්ස් දෙකක් එනවා. එකක් මැග්නට් එකක්, එකක් සාමාන්‍ය සිලිකන් ස්ට්‍රැප් එකක්. ඉතින් ඩබල් ස්ට්‍රැප් එකක් එන හින්දා ඔයාලට කැමති විදියකට පාවිච්චි කරන්න පුළුවන්. ඔයාලට ගැළපෙනම ස්ට්‍රැප් එක මොකක්ද කියලා. කොහොම නමුත් මම නම් පාවිච්චි කරන්නේ මෙන්න මේ මැග්නට් ස්ට්‍රැප් එක. හේතුව තමයි කලින් ආපු මැග්නට් ස්ට්‍රැප් වගේ නෙමෙයි මේක. අර මුක්ක්ම හරි දෙයක් වෙලා මෙතනින් ගැලවුණත් අතින් වැටෙන්නේ නැහැ. මොකද මෙතන වෙනම ආධාරකයක් තියෙන හින්දා. ඉතින් මැග්නට් ස්ට්‍රැප් එකේ කලර්ස් දෙකක් එනවා. ඔයාලට පේනවා ඇති කළු සහ තැඹිලි විදියට. ඒකෙන්ද ටිකක් යුනික් ලුක් එකක් මෙන්න මේ ස්මාර්ට් වොච් එක පාවිච්චි කරද්දි එනවා. මුලින්ම අපි මෙන්න මේ KR2 එකේ බිල්ඩ් එක ගැන බලමු. හේතුව මේක සෑහෙන හොඳ මිටීරියල් වලින් හදලා තියෙන්නේ. කොහොම නමුත් මෙන්න මේ ඩිවයිස් එකට IP68 කියන වෝටර් ඇන්ඩ් ඩස්ට් රෙසිස්ටන්ට් පාවිච්චි කරන හින්දා ඔයාලට ලංකාවේ ඕනම වෙදර් කන්ඩිෂන් එකක් යටතේ පාවිච්චි කරන්න පුළුවන්. මෙයාලා කියනවා විනාඩි 30ක් මීටර් 1.5 ගැඹුරු වුණත් පාවිච්චි කරන්න පුළුවන් කියලා. හැබැයි මම හැම වීඩියෝ එකම කියනවා වගේ වතුර ගියොතින් කිසිම බ්‍රෑන්ඩ් එක කිසිම වොච් එකකට ඔයාලට වොරන්ටි හම්බෙන්නේ නැහැ. නමුත් එයාලා සර්ටිෆිකේෂන් එකක් දෙනවා ඔයාලට මේක ඕනම කන්ඩිෂන් එකක පාවිච්චි කරන්න පුළුවන් කියලා. ඒ වගේම තමයි මේක හදන්න අරන් තියෙන මෙටීරියල් ගත්තොත් විශේෂයෙන්ම මේකේ ගොඩක් පාර්ට්ස් අපිට බලා ගන්න හම්බෙනවා ස්ටේන්ලස් ස්ටීල් වලින්. ඒ වගේම මේකේ මෙටල් බොඩි එකක් එන්නේ. ඒක හින්දා සෑහෙන හොඳ ඩියුරබිලිටි එකක් ඔයාලට මේකේ බලා ගන්න පුළුවන් වෙනවා මේක අතට ගත්ත ගමන්. ඉතින් මෙයාලගේ ෆ්ලැග්ෂිප් ස්ටෝර් එකට ගියොත් ඔයාලට මේක එක්ස්පීරියන්ස් කරලා බලලා මිලදී ගන්න පුළුවන්. කොහොම නමුත් සෑහෙන හොඳ ප්‍රීමියම් පෙනුමක් තියෙනවා කියලා ඔයාලට බැලූ බැල්මටම පේනවා. ඒ වගේම තමයි මේකේ මයික් එකක් සහ ස්පීකර් එකක් එනවා. ඒක හින්දා ඔයාලට කිසි ප්‍රශ්නයක් නැතුව මේකේ කෝල් ගන්න පුළුවන්, ආන්සර් කරන්න පුළුවන් සහ AI වොයිස් කියන එහෙම නැත්නම් වොයිස් ඇසිස්ටන්ට් වලටත් ඇක්සස් කරන්න පුළුවන් මේ මයික්‍රෝෆෝන් එක හරහා. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔයාලට පේනවා ඇති මේකේ බටන්ස් තුනක් තියෙනවා. එහෙම නැත්නම් ඩිජිටල් බටන් තුනක් තියෙනවා. උඩ බටන් එකෙන් නම් සිද්ධ වෙන්නේ ඩිවයිස් එක වේක් අප් කරන්න සහ බෑක්වර්ඩ් එකට යන්න. ඒ වගේම තමයි මැද බටන් එක තමයි මේකේ මේන් බටන් එක. මේකිනුත් ඩිස්ප්ලේ එක වේක් අප් කරන්න පුළුවන්, මෙනු එකට ඇක්සස් කරන්න පුළුවන්, මේක කරකවන්න පුළුවන් හින්දා මෙනු අතර මාරු වෙන සහ වොච් ෆේසස් අතර මාරු වෙන්න පුළුවන්. ඒ වගේම පල්ලෙ හැම තියෙන මේක ඇක්ෂන් බටන් එක, එහෙම නැත්නම් ෂෝට්කට් බටන් එක. මේකට ඔයාලට කැමති ඔප්ෂන් එකක් දාන්න පුළුවන්. දැනට නම් මේකේ එක්සර්සයිස් වලට තමයි දාලා තියෙන්නේ. ඉතින් ඔයාලට මේක කස්ටමයිස් කරගන්න පුළුවන්. බැලු බැල්මෙන් පේන ඔය දේවල් ටික විතරයි. කොහොම නමුත් බෑක් එකේ අපිට සෙන්සර්ස් කිහිපය සහ මේකට ඇවිල්ලා තියෙන චාර්ජින් ඩොට්ස් ටික බලා ගන්න පුළුවන්. කොහොම නමුත් මේකට ඇවිල්ලා තියෙන හෙල්ත් සෙන්සර්ස් ගත්තොත් සෑහෙන හොඳ ඇකියුරේට් එකක් තියෙනවා කියලා මට පෞද්ගලිකව අත්දකින්න පුළුවන් වුණා. කොහොම නමුත් මේකේ බර ගත්තත් මේ ස්ට්‍රැප් එක නැතුව ආසන්න වශයෙන් ග්‍රෑම් 39යි. ස්ට්‍රැප් එක දැම්මට පස්සේ ග්‍රෑම් 58ක බරක් තමයි එන්නේ. ඒකින්ද ගොඩක් ලේසියි මතේ තියන් ඉන්න පුළුවන්. මේක එහෙම ලොකුවට දැනෙන්නෙත් නැහැ මේක හොඳට ෆිට කරගත්තට පස්සේ. හරි, ඩිස්ප්ලේ එක පැත්තට ආවොත් ඔයාලට පේනවා ඇති මේකේ අර 2.5D 3D curve glass එකක් තමයි මේකට ඉන්ක්ලූඩ් කරලා තින්නේ. ඒකින්ද කොහෙන් ටච් කරත් ඔයාලට සෑහෙන ස්මූත් පර්ෆෝමන්ස් එකක් මේ ඩිස්ප්ලේ එක හරහා එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. හරියටම ඩිස්ප්ලේ ස්පෙක් වලට ආවොත් මේක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අඟල් 1.43ක ෆුල් HD AMOLED පැනල් එකක්. මොකද පික්සල් බලා ගන්න පුළුවන් 466ට 466 කියන අගය. ඒ වගේම තමයි මේ වගේ high quality pixel density එකක් දීලා මේකට ඉන්ක්ලූඩ් කරලා තිනවා 1000 nits වගේ brightness එක. ඒ කියන්නේ ඔයාලට ඕනම සිනාරියෝ එක මේක පාවිච්චි කරන්න පුළුවන්. මොකද තද අවුවේ වුණත්
සෑහෙන හොඳ බ්‍රයිට්නස් එකක් මෙන්න මේ ඩිස්ප්ලේ එක හරහා අපිට බලාගන්න පුළුවන් වෙනවා. ඒකින්ද මේ ඩිස්ප්ලේ එකේ බ්‍රයිට්නස් එක සහ කලර්ස් ගතුතින් විශේෂයෙන්ම ඇමලඩ් පැනල් එකක් තියෙන හින්දා සෑහෙන හොඳ ක්ලියර් ෂාප් හොඳ වයිබ්‍රන්ට් කලර් එක ඔයාලට මේකේ ඩිස්ප්ලේ එක බලාගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මේකට ඇවිල්ලා තියෙන මෙන්න මේ ඩුවල් ක්‍රෝ ප්‍රොසෙසර් එක හින්දා කිසිම ප්‍රශ්නයක් නැතුව ආට මෙන්න මේ පැනල් එක 60 Hz FPS එකක් එහෙම නැත්නම් 60 Hz රිෆ්‍රෙෂ් රේට් එකක් මෙන්න මේ ඩිස්ප්ලේ එකෙන් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒකෙන්ද සාමාන්‍යයෙන් ස්මාර්ට් ෆෝන් එකක තියෙන ඩිස්ප්ලේ එකේ තියෙන ස්මූත්නස් එක ඔයාලට මෙන්න මේ වොච් එකනොත් එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. ඒකේ හින්දා සෑහෙන හොඳ කලර් එකක්, හොඳ බ්‍රයිට්නස් එකක්, ගොඩක් හොඳ ඩීටේල් එක බලන්න හොඳ පික්සල් ඩෙන්සිටි එකක් සහ මේ වගේ ස්මූත්නස් එකක් ගන්න 60 Hz පැනල් එකක් තියෙන හින්දා මම හිතනවා මේම ප්‍රයිස් රේන්ජ් එකට අවුරුදු දෙකක වගකීමක් එක්ක ඔයාලට යන්න පුළුවන් හොඳම ඩිස්ප්ලේ පැනල් එකක් තියෙන ස්මාර්ට් වොච් එකක් විදියට මෙන්න මේ KR2 එක highly recommend කරන්න පුළුවන් කියලා. කොහොම නමුත් මේකේ සෑහෙන හොඳ ඩිස්ප්ලේ එකක් තියෙන හින්දා මෙයාලගේම Kislet OS එක එහෙම නැත්නම් Kislet app එක දාගත්තට පස්සේ මේකට ඇවිල්ලා තියෙන watch faces 200කට වඩා වැඩි ප්‍රමාණයක් ඔයාලට මේකේ access කරන්න පුළුවන්. ඒ වගේම watch faces 50කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා animation සහිත watch faces. ඒ වගේම 190කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා always on display එක support කරන watch faces සහ ඔයාලගේ photo එකක් වුණත් දාලා මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකේ හින්දා මෙන්න මේකට ඇවිල්ලා තියෙන watch faces ගැන නම් ඔයාලට කිසිම විදියකින් බය වෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඕනම තැනකට ගැලපෙන watch face එකක් ඔයාලට මේක දාලා පාවිච්චි කරන්න පුළුවන්. විශේෂයෙන්ම always on display සහිත watch faces පවා සෑහෙන හොඳට වැඩ කරනවා කියලා බලා ගන්න පුළුවන්. හැබැයි always on 10000කින් සාමාන්‍යයෙන් මේක පාවිච්චි කරනවට වඩා ටිකක් ඉක්මනට බැටරි එක බහිනවා. ඉතින් ඒකත් පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. මේකේ performance පැත්තට આવොතින් මොකද මේක අපිට බලා ගන්න හම්බෙනවා dual core CPU එකක්. මෙන්න මේ dual core technology එක ගැන මෙයාලා විශේෂයෙන්ම සඳහන් කරලා තියෙන්නේ මේකේ high performance වලදී 240ක megahertz ප්‍රමාණයකට ගිහිල්ලා normal mode එකේදී megahertz 90කට drop වෙනවා. ඉතින් මේ දෙක අතර දෝලණය වෙන හින්දා සෑහෙන හොඳ optimize වෙච්ච performance එකක් සහ battery optimization එකක් අපිට මෙන්න මේ device එකේ බලා ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි මෙන්න මේ processor එක තියෙන හින්දම තමයි අපිට lag free එහෙම නැත්නම් පොඩ්ඩක්වත් හිර වෙන්නේ නැතුව 60 fps මෙන්න මේ display එකෙන් experience කරන්නත් පුළුවන් වෙලා තියෙන්නේ. ඒ වගේම මේකේ 2.5D GPU performance එකකුත් තියෙනවා. මේ දේ හින්දා තමයි මෙන්න මේ watch එකට පුළුවන් වෙලා තියෙන අපිට ගොඩක් හොඳ smooth performance එකක්, animation සහිත watch faces සහ ගොඩක් හොඳ colorful සහ realistic color මෙන්න මේ display එක හරහා output එකක් විදියට දෙන්න පුළුවන්කමක් තියෙනවා. කොහොම නමුත් 3D effects එහෙම සෑහෙන හොඳට වැඩ කරනවා. මට පෞද්ගලිකව බලා ගන්න පුළුවන් වුණා. ඒ විතරක් නෙමෙයි මේකේ dual screen පහසුකමක් තියෙනවා. මොකද මේ පැත්තෙන් swipe කරාම ඔයාලට පේනවා ඇති. තවත් 3D look එකක් තියෙන screen එකක් යන විශේෂයෙන් මේක shortcut panel එකක්. ඉතින් මේකෙත් ඔයාලට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් watch එක පාවිච්චි කරන විදිය ගැන ඇත්තටම ඔයාලට එකින් එක මම කියන්න අවශ්‍යතාවයක් නැහැ. උඩින්දම් පල්ලෙහාට track කරාම shortcut panel එක, පල්ලෙහෙන්දම් උඩට track කරාම notification panel එක දෙපැත්තට swipe කරලා මේකේ තියෙන shortcuts අපිට බලා ගන්න පුළුවන්. කොහොම නමුත් menu එක සුපුරුදු පරිදි ගොඩක් flagship smartwatch වල එන හැම option එකක්ම මේකේ තියෙනවා. කොහොම නමුත් මේකේ වැඩිපුර දේවල් කියලා අපිට බලා ගන්න හම්බෙන්නේ AI voice සහ මේකට මාර්වෙනික වෙච්ච පොඩි games කිහිපයකුත් ඔයාලට මේකේ පාවිච්චි කරන්න පුළුවන්. කොහොම නමුත් සෑහෙන හොඳ battery life එකක් මෙන්න මේ device එකේ තියෙන හින්දා ඉතින් ඒක ගැනත් කිව්වොතින් මේක අපිට බලා ගන්න හම්බෙන්නේ milliampere 360ක battery එකක්. ඉතින් මේක මිලදී ගන්නකොට shop එකෙන් නම් කිව්වේ දවස් 3ක් තමයි battery එක තියෙන්නේ කියලා. හැබැයි මගේ පාවිච්චියේදී මම මේක දැන් සති 3ක් විතර පාවිච්චි කරන්න අරගෙන ඉතින් මේක එකපාරක් charge කරලා පළවෙනි දවසේ නම් දවසින්ම 100% බැස්සා. මං හිතුවා අම්මට සිට මං හවුනද කියලා. එහෙම එකක් නැහැ. මේක තුන් පාරක් විතර ඒ විදිහට බස්සලා චාර්ජ් කරලා බස්සලා චාර්ජ් කරන්න ගියාට පස්සේ අන්තිම චාර්ජ් එකේ මං හිතන්නේ හතර පාරක් වගේ ඒ විදිහට බැටරි එක ඩෙත් කරලා ආයෙ චාර්ජ් කරගත්තා. ඉතින් එහෙම වුණාට පස්සේ හිතා ගන්නවත් බැහැ මං දවස් 13ක් එක බැටරියකින් කියන්නේ නැත්නම් එක චාර්ජ් එකකින් මෙන්න මේ ඩිවයිස් එක පාවිච්චි කරා. ඉතින් ඒක සෑහෙන හොඳ බැටරි එකක්. හැබැයි තාමත් මෙයාලා කියන්නේ එහෙම නැත්නම් මෙයාලගේ ඔෆිෂියල් සයිට් එකේ කියන්නේ normal usage එකේදී දවස් 7ක් කියලා. heavy use එකට ගියොතින් එහෙම නැත්නම් always on display පාසුකමත් එක්කම ටිකක් heavy විදියට පාවිච්චි කරවතින් දවස් 4ක් කියලා. සහ මේක ස්ටෑන්ඩ් බයි මෝඩ් එකට දාලා දවස් 50ක් පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මම මේක always on display එක පාවිච්චි කරන්නේ නැතුව දවස් 13ක් මට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි මේක දවස් 3ක් බැටරි තිබ්බත් මං හිතනවා මේ ඔප්ෂන් එක ඇහෙන හොඳ වටිනාකමක් තියෙන ස්මාර්ට් වොච් එකක් විදියට මෙන්න මේ KR2 එක හඳුන්වන්න පුළුවන් කියලා. කොහොම නමුත් සෑහෙන හොඳ health and fitness tracking පහසුකමක් මෙන්න මේ watch එකේ තියෙන හින්දා ඇත්තටම ඔයා ටිකක් healthy පැත්තට බර කෙනෙක් නම් හැමතිස්සෙම මේ දේවල් ගැන වද වෙන කෙනෙක් නම්
මේක තියෙන සෙන්සර් සෑහෙන ඇකියුරේට් කියලා කියන්නේ මොකද Apple Watch එක තියෙන සෙන්සර්ස් වලට සෑහෙන සමාන විදිහට එහෙම නැත්නම් එකම රිසල්ට් එක යන විදිහට තමයි මෙන්න මේ footage එකෙන් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ ඉතින් මම කියන්නේ හේතරම්ම හරි කියලා නමුත් ගොඩක් වෙලාවකට එකම විදිහේ රිසල්ට් එකක් තමයි මෙන්න මේ දෙකෙන් එන්නේ මේකේ heart rate එක SPO2 එක stress monitoring සහ sleep tracking වගේ දේවල් සෑහෙන හොඳ ඇකියුරේට් මට්ටමකින් තියෙනවා. ඒ වගේම තමයි මේකේ Bluetooth 5.3 තියෙන හින්දා සෑහෙන හොඳ connectivity එකක් තියෙනවා. ඒක නිසාම කෝල් එකක් ගද්දි lag free. එහෙම නැත්නම් එහා පැත්තේ ඉන්න කෙනා ටිකක් පරක්කු වෙන්නේ නැතුව හොඳ calling experience එකක් වුණත් ඔයාලට මේකේ ඔයාලට බලා ගන්න පුළුවන්. ඔන්න ඔය දේවල් ගැන තමයි මෙන්න මේ Kislet KR2 කියන smart watch එක ගැන කතා කරන්න තියෙන්නේ. සෑහෙන හොඳ premium පෙනුමක් තියෙන සෑහෙන හොඳ ඩිස්ප්ලේ එකක් තියෙන. ඒත් එක්කම හිතා ගන්නවත් බැරි විදිහේ බැටරි ලයිෆ් එකක් තියෙන ස්මාර්ට් වොච් එකක් තමයි මෙන්න මේ KR2 කියන්නේ. කොහොම නමුත් ලංකාවේ නිල වශයෙන් මෙයාල ඉන්න හින්දා ඔයාලට අවුරුදු දෙකක වගකීමක් හම්බ වෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ෆ්ලැග්ෂිප් ස්ටෝර් එකට ගිහිල්ලා හරි ලංකාවේ ඕනම තැනකින් එහෙම නැත්නම් බලයලත් අලෙවි නියෝජිතයන්ගෙන් මෙන්න මේ KR2 එක මිලදී ගන්න. ඉතින් මතක ඇතුව බලන්න අවුරුදු දෙකක වගකීමක් දෙනවද කියලා. එහෙනම් ඔයා මොකද හිතන්නේ මේ වීඩියෝ එක ගැන? මතක ඇතුව ඔයාලගේ දසුත් පල්ලයක් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම මේ වීඩියෝ එක බලනවා පළවෙනි පාරට නම් ඔයාලට පුළුවන් පල්ලෙහා තියෙන subscribe button එක press කරලා subscribe වෙන්න වගේම ඊට හැපැත් තියෙන bell icon එක press කරලා තමයි මේ වගේ දාන හැම වීඩියෝ එකක්ම හැමෝටම කලින් ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් මගේ නම නලින්ද SL Photo වෙතින් අපි හම්බෙමු ඊළඟ වීඩියෝ එකේ.